හලෝ ්‍රෙන්න්ස් හද මං යාලට කියන්නේ හොටෙල්ලේ මටදුන්න ඕඩ එකක් ඒ ඕඩේක කරන්න නාටික තම පෙන්න්න යන්නේ ඒකොල මට අදහසත් දුන්න මෙන්න මෙහම කරන්නන මෙහම කරන්නන කිටියල්ල ඉතින්ගේ අදහසත් අනුව මමත් ඉදිරිල්ල තම යාටේ කරන්නේ වගේම මේක මං කරන්න යන අලියෙක් වඳින්න යන්නේ ඒකනික මොඩන් ඉදිරිතමා කරන්න යන්නේ කියන්නේ නැචුරල් ආට් එකක් නෙමෙයි මේ මොඩන් ඉදිරිතමා කරන්න කලෆුල් ආට් එකක් මම ආරාධනා කරනවා ඔයාලත් එන්න මේ ආට් එක ඉවර වෙනකම්ම බලන්න මේ වීඩියෝ එකේ යම් දෙයක් ඕගොල්ලන්ගේ ජීවිතේට එකතු කරගන්න මේ වගේ වීඩියෝ මම ගොඩක් ඕගොල්ලන් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න දැන්ම මේ වගේ ලස්සන art බලන්න මේ channel එකේ මම art විතරයි කරන්නේ දැන්ම subscribe කරන්න මගේ channel එක අපි වැඩි කතා වොන්නේ යම් වීඩියෝ එකට මුලින්ම කරන්නේ මම කළු පසුබිම ඇඳගන්න එක තව දෙයක් තමයි ඕගොල්ලන් දැනගන්න ඕනේ මේ art එක මම කරන්නේ තනිකරම acrylic paint වලින් බ්‍රෂ්ගෙන් තමයි ඔක්කොම කරන්නේ මේ ස්ප්‍රේ මුකුත් පාවිච්චි කරන්නේ මේ ආර්ට් එක ඉවරනකම් ඉතින් මෙන්න මේ විදිහට මම කළු පසුබිම ඇඳලා ඉවර කරගන්නවා ඊට පස්සෙ මම වයිට් පේන්ට් වලින් අලියාගේ හැඩරුව ඇඳ ගන්නවා මේ ආර්ට් එකේ ගොඩක් යන්නේ රේඛා වගේ තමයි රේඛා චිත්‍රයක් වගේ තමයි මේ රේඛා තමයි ගොඩක් යන්නේ මේ අලියනේ මොඩර්න් ආර්ට් ඉදිරිය තමයි කරන්නේ මම ආර්ට් එක කරද්දි ගොඩක් කට්ටිය මං කියන දේ තමයි මේ අත් නිදහසේ අනින්න අත් නිදහසේ අනින්න ඕනේ ආර්ට් එකට සාමාන්‍යයෙන් මේ බය වෙලා හට් කරන්න බෑ සාමාන්‍යයෙන් ආර්ට් එක කරද්දි නිදහසේ ඔළුව මයින්ඩ් එක හොඳට හදාගෙන නිදහසේ ආර්ට් එක කරන්න ඕනේ අත් නිදහස් කරලා ඉවරලා හෙඩ්ෆෝන් එක පාවිච්චි කරත් හොඳයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ආර්ට් එක කරද්දි මොකද ඔයගොල්ලන්ව ඒ කියන්නේ අවට සද්දබද්ද ගොඩාක් ඇහෙනවා නම් ඔයගොල්ලන් හෙඩ්ෆෝන් එක පාවිච්චි කරලා ආට් එක කරත් හොඳයි මොකද ඔයගොල්ලන්ගේ ඔළුව එක තැනකට අරන් ගන්න පුළුවන් එතකොට ඔයගොල්ලන්ට ආට් එක අඳින්න ගොඩක් ලේසි වෙනවා මම මෙතන මම හෙඩ්ෆෝන් එකක් මම පාවිච්චි කරලා නැහැ වුණත් මම ගොඩක් වෙලාවට ආට් කරද්දි හෙඩ්ෆෝන් එක පාවිච්චි කරනවා මේ වගේ ආර්ට් එකක් ස්ටාර්ට් කරපු ගාම තේරෙන චුට්ටක් කරගෙන යද්දි මොනම මොන මොන විදියටද මේ එන්න ඕනේ මේ රේඛා කොහොමද කරන්න ඕනේ කියලා තවන්ටම දැනෙන එක කොහොමද කරන්න ඕනේ කියලා සමහන් හොඳට මේ නිදහස් වෙන්න ඕනේ තවගේ මයින්ඩ් එක හොඳට නිදහස් කරගත්තාම මේකට පියවරෙන් පියවර කරන ඕන විදිය තමන්ගේ ඔළුවට එනවා මේක සාමාන්‍යයෙන් මේ රේඛා කොහොමද දෙන්න ඕනේ මේ විදිහට එන්න කොහොමද මෙතනට එන්න ඕනේ කොහොමද කියලා තාමම මේ කරන්නේ සුදී මාක් කරගන්න එක කොහොමද මේ එන්න ඕනි කියලා ආට් එක තයිස්ලා පසුබිම තාම මාක් කරගන්න එක තමයි කරන්නේ ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කලර්ස් කරන තනිකරම කලර්ෆුල් ආට් එකක් තියෙන්නේ පාට ගොඩක් එනවා ඒකට ඔයගොල්ලන් දකින්න ඇති තම්බ්නේල් එකෙත් ඒ ආට් එක කොහොමද තියෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම කලර්ෆුල් ආට් එකක්
මේක අඳින්න මට දවස් දෙක වගේ කාලයක් තමයි ගියේ. ඔයගොල්ලෝ try කරලා බලන්න මේ වගේ art එකක් කරන්න. ඔන්න දැන් තමයි මම සම්පූර්ණයෙන්ම කලර්ස් කරන්න යන මුළු ආට් එකම කලර්ෆුල් විදිහට තමයි කරන්න යන්නේ. ඒක උනම් බලන්න මේ කොහොමද කලර්ස් කරන්න කියලා ඉවරලා. ඔගලන්ට ස්ලෝ කර කර උනම් මේ ආට් එක බලන්න පුළුවන් කොහොමද කරන්න කියලා මම. කිසිම දෙයකින් මම බලන්න මේ කරන්නේ සාමාන්‍ය මගේ ඔළුවට එන කලර්ස් ටික තමයි මම දාගෙන යන්නේ. සාමාන්‍ය ඔයගලන්ට ඉස්සලා මුලින්ම කරද්දී සාමාන්‍යට වැරදෙන්න පුළුවන්. ඒ වුණත් ඕක වැරදිලා තමයි ඔයගලන්ට ආදාහරි හරියන්නේ. ඔගලොත් කරන්න ස්ටාර්ට් කරලා බලන්න ඔගලන් ආටයක් කරන්න. එතකොට ඔගලන්ගෙත් ඔළුවට එනවා සාමාන්‍යයෙන් මොකද්ද කරන්න ඕන කියලා ඉවරලා ඉස්සලා බලහන් කරන්න බලන්න. මම මෙහෙම කරාට මම ගොඩක් ආට් කරපු හින්දා තමයි මම මෙහෙම දැන් හිතලා කරන්නේ. ඔගලන්ත් ඉස්සලා බලහන් කරන්න මමත් මුලින් තමයි මුලින් බලාගෙන තමයි සාමාන්‍ය ඔක්කොම ආට් කරේ. ඔගලන් ඉස්සලා බලහන් කරන්න බලන්න. ඊට පස්සේ ඔගලන්ටත් පුළුවන් කවදා හරි මේ වගේ හිතලා ආටයක් කරන්න. ඉතන කලස් මේ වගේ දාන්න ඕගලන්ටත් පුළුවන් කවදරි. ඔගලන් දකින්නේදී මම අතත් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ෂේඩින් කරන්න. බලන්න පහ එහෙම තමයි කලර්ස් කරද්දී සාමාන්‍යයෙන් පිටියේ එහෙම කරද්දී අවන අතත් පාවිච්චි කරනවා ෂේඩින් කරන්න. එහෙම මේ බ්‍රෂ් වලින්ම ෂේඩින් කරන්නේ. ඔයාලට හිතන විදිහට කරන්න සාමාන්‍යයෙන් හිත නිදහස් කරලා මෝගලන්ට පේන ඇති කළු පසුබිම වුණත් ලස්සනට කලර්ස් වැදින විදිය. මොකද එහෙම වදින්නේ මේ මම සුදුවෙන් මාක් කරගත්තු නිසා, ලයින්ස් ඔක්කොම සුදුවෙන් මාක් කරගත්තු නිසා තමයි කළු පසුබිමේ ලස්සනට කලර්ස් වදින්නේ. එහෙම සුදුවේ පාටින් ඉස්සලාම මේ මාක් කරගන්න ඕනේ. නැත්තම් මේ කළු පසුබිමේ පාට පේන්නේ නැතු යනවා. හයිලයිට් වෙලා පේන්නේ සුදුවෙන් මාක් කරගත්තම තමයි. දැන් තියෙන්නේ ආට් එකේ අවසානම හරිය. තව ටිකයි කලර්ස් කරන්න තියෙන්නේ. මගේ ආට් එක අන්තිමරයි. ඔයගලන්ට බලන්න පුළුවන් එක දැන් ලස්සන. අනිවාර්යයෙන්ම මේ වගේ ආට් තමයි ඉස්සරහට කරනවා. ඉතින් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන ආට් ඔයගලන්ටත් බලන්න පුළුවන් ඉස්සරහට අනිවාර්යයෙන්ම.